අපි බලමු මේකේ රස මම අරගෙන තිනා මිරිසට හදාගත් එක කිරට හදාගත් එක අපි බලමු අරගෙන හරිම රසයි අතරම හක් රසයි ඉතින් පොල් කෑලි හැපෙනකොට ඒක වෙනමම රසයක් එනවා හොඳට රසට තියෙනවා ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න Hi guys welcome to Mularana SL cooking channel ඔන්න ඉතින් මම අද රසවත් වෑංජනයක් හදාගන්න යනවා කියලා මන් යොක්ක අරගෙන තිනවා අපි ඒකට මම අද වෙනස් කරලා හදන්න වෙනසකට හදන්න අරගෙන තිනවා ඉතින් මම ඒකට අරගෙන තිනවා පොඩියට පොල් කෑලි හිනියට කපාගෙන තිනා පොල් ගෙඩියෙන් භාගයක් කරන් ඒකෙන් භාගයක් තමයි තියෙන්නේ කියලා අපිට ගෙඩියෙන් හතරෙන් එකක් තමයි මම මේ විදිහට අරගෙන තින්නේ. ඉතින් මම ඒකට අවශ්‍ය කරන ජාති එකතු කරගෙන තිනවා. මෙතන තියෙනවා ලොකු සුදු ලුණු ගෙඩියක්. ඉතින් පොල් තියෙනවා. ඒ වගේම රම්පේ තියෙනවා, සේර තියෙනවා, කුරුඳු කොළයක් තියෙනවා, බෙලිෆ් තියෙනවා. කරපිංචා මම රත් කරගෙන ටිකක් මෙහෙම තියා ඉන්නවා. අපිට ඒක හොඳයි. අපි මම පෙට්ටි එකට හසුරගෙන ඉතින් මම ඒක මේ විදිහට කොළ පහට නැතුවට ඒක හරි ගුණයි. මේ යන්තම් රත් කරගෙන තමයි ඒ විදිහට අරගෙන තියෙන්නේ ලොකු මිලුණුයක් කපන්න තියෙනවා. ඒ වගේම මෙතන ගම්බිරිස් කුඩු, මිරිස් කුඩු, තුන පහ කුඩු උළුහල් බදලා කුඩු කරගෙන පහ කුඩු ලුණු. ඉතින් අපිට අවශ්‍ය ජාති එකතු කරගෙන මේවා ප්‍රමාණය ඕගොල්ලන්ට වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම මයොක්ක ග්‍රෑම් 400ක් මම මේ විදිහට තම්බගෙන කපාගෙන තියෙනවා. ඉතින් අපි කොහොමද බලමු මේ ටික රසට කොහොමද හදාගන්නේ කියලා. ඉතින් අපි පොඩි පොඩි වෙනස් වීම කරගන්න ඕනේ. මෙතන මම මේ ඒ වගේම මේ වෙලිච්ච මිරිස් හරන් තියෙන මම ඒකට ලුණු චුට්ටක් කලවම් කරගෙන යනවා. ඉතින් අර අපි බදින්න මිරිස් බදින්න ගන්නවා වගේ ලුණු කලවම් කරපුවාම ඒකේ ලුණු රසත් එක්ක එකතු වෙච්චාම මේ වෑංජනයට ගොඩක් හොඳයි. ඉතින් හොඟ දෙන මිරිස් එකතු කරගන්නකොට අපි ලුණු එකතු කරගන්න. ඒක නිකන් මිරිස් රස වගේ ආවට ඒක අර ලුණු රස වගේ එකතු වෙච්චාම ඉතින් ගොඩක් රසයි. ඉතින් අපි බලමු කොහොමද මේ වෑංජනේ ඉතුරු ටික හදාගන්නේ. දැන් මම යන්නේ අපි තෙල් මේස හැන්දක් ඉදර පාවිච්චි කරලා අපි බලමු මං මෙතෙන්ට අබ එකතු කරගෙන නැහැ. අබ පොඩ්ඩක් එකතු කරගෙන කැමති නම් අබ එකතු කරගෙන තෙලට දාලා අපි මේක කොහොමද හදාගන්නේ කියලා දැන් මම මගෙත් ඔයාලට සියල්ලම සම්පූර්ණව ඊට පස්සේ මේ විදිහට මිරිස් කුඩු ලුණු කුඩු පහ කුඩු කොළ පහ ගම් මිරිස් අපි ඒ ටික හොඳට එකතු කරගෙන මේක සාමාන්‍ය විදිහට අඩු ගින්දරේ පොඩ කෙන්තරා ගින්දර දෙනවා සමේ කෙන්තරා ගින්දර ටිකක් අයින් කරගත්ත පරිදි දීගෙන යනකොට කුඩින් එකතු කරගන්න. ඒ වගේම අපි මේවට දැන් පොල් කෑලි එකතු කරන විදිහට අපි අඩුවෙන් එකතු කරගන්න ගාදි කියනවා. ඒ තමයි අපි මිරිස් එකතු කරගෙන මේ කප් එකම තව පාදික ටිකක් එකක් එකතු කරගන්න ඕනේ. ඉතින් මම තව පාදික ටිකකටම මේකේ වතුර කප් එකක් එකතු කරගන්නවා. මේ විදිහට ඔයාලට පුළුවන් මේක මේ විදිහට වැඩි කරගන්න පුළුවන්. දැන් මම
ඔන්න ඉතින් මේ විදිහට මම ඔක්ක කලිය අපි හදාගෙන කියනවා දැන් මම මිරිසට මේ විදිහට මිරිස කියන්නේ මිරිස් කුඩු පොඩ්ඩක් එකතු කරලා අපි දු පාට හදාගෙන කියනවා මම ඔක්ක පොඩියක් ඔය විදිහ තමයි හදාගෙන මම ඔක්ක කලිය ඉතින් දැන් මම මේකෙන් කොටස අයින් කරගන්නවා මම කොටස මේ විදිහට මම ඔක්ක කලියෙන් අයින් කරගත්තා දැන් ඉතුරුකට මම කිරි පොඩ්ඩක් එකතු කරගන්නවා පොල් කිරි. මම පොල් කිරි එකතු කරගන්නවා. ඉතින් මෙතන මොකම සල්සා තමයි. මම පිටිකල පොල් කිරි තමයි එකතු කරන්නේ. මේ සැහැල්ලෙන් එකක් පුරවලා. ඉතින් ඔයාලට පුළුවන් එකතු කරගන්න පුළුවන් මේ විදිහට. නැත්නම් අපිට වැන්නේ මේ පොල් කිරි එකතු කරගන්න නැතුව ගන්න පුළුවන්. ඉතින් මේක කොන්න මේ ලාය හරි මොසුල නෑ වගේ. මම ඊට කරගිය අපිට කිරි දාපු කොට තමයි මේ කිරි නැතුවත් අයින් කරගත්තා. ඉතින් අපිට මේ කුඩු කොළ අයින් කරගෙන මේ වැන්නේ තව ආරට පුළුවන් කිරි එකතු කරගන්න පුළුවන්. කාරිය පොඩ්ඩක් වැඩි පුරට තියාගන්න. බලමු. Wow, very very nice. අපි මේ විදිහට මයි ඔක්ක වැන්නේ හදාගත්තා. ඉතින් මෙතන මම අරගෙන තියෙනවා මිරිසට. අපිට පුළුවන් කිරි එකතු කරගන්න නැතුව මෙහෙම අර ඉන්දියන් කට්ටිය මෙහෙම තමයි ඒගොල්ලන්ගේ මම දැකලා තියෙනවා කරිස් මේ විදිහට තමයි හදාගෙන තියෙන්නේ. මේක මඤ්ඤොක්ක වෙන්න පුළුවන් වෙන මොන හරි වෙන්න පුළුවන්. ඒගොල්ලෝ හදන විදිහ තමයි තෙල් එකතු කරලා පොල් පෙලක් වලට කට්ටිය එකතු කරගන්න පොලක් වලට එකතු කරගන්න නැතුව මේ විදිහට හදනවා. ඉතින් කොහොම වුණත් මේක ගොඩක් ඉතින් හොඳයි. අපිට පොල් චුට්ටක් එකතු වුණාට කිරි නැතුවට ඒක හරිම රසයි. අපිට පුළුවන් රොටි වගේ හදාන කන්නත් පුළුවන්. ඒ වගේ බත්ම එක්ක නෙමෙයි ඕන දෙයක් එක්ක කන්නත් පුළුවන්. ඉතින් මෙතන මම හදලා තියෙනවා කිරි. මේ හැන්දෙන් මේ සැහැන්දෙන් පොල් කිරි පිටිකල පොල් කිරි එකක් රෝලා අරගෙන එකතු කරගත්තා. ඉතින් මේ විදිහට හදාන්න තියෙනවා. ඉතින් කිරි එකතු කරන කන්න කැමති කට්ටියට වෙනසකට රසට ගුණට මේ විදිහට හදලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ ඕන විදිහට හදලා රස බලන්න. අපි ඉතින් වෙනස් වෙනස් විදිහට අපේම තියෙන දේ ඇති. ඉතින් මේකට එකතු කරගන්න පුළුවන්. අපි එක අඩුවෙන් එකතු කරගන්නේ පොල් කිරි ඒ වගේම මිරිස් කුඩු. ඉතින් අපි ඉඟුරු කොහොමවත් අපි මෙයාට එකතු කරගන්නේ නැහැ. මං ඔක්ක වෑංජනෙට ඉතින් තුන පහ අපිට දේශීය අපේ දේශීය තුන පහ ගොඩාක් තියෙනවා. ඒවා එකතු කරගෙන මෙහෙම හොඳ රසට රසම රස මයි ඔක්ක වෑංජනයක් මේ විදිහට හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලා කොහොම විදිහට හදලා රස බලන්න. ඔයාලා කැමති නම් අපේ වීඩියෝ එකට විමාරණ එස්එල් YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට.